හරි ළමයි පොඩ බලන්න බෝඩ් එක දිහා පස්වෙනි ගාන පොඩ්ඩක් වෙනස් ගානක් කියලා ළමයි කිව්ව හදමු කියලා පස්වෙනි ගාන කොසෙක් වර්ගයේ a ඍණ 1ේ වර්ගමූලයේ පර සමානයි කොසේ කොසෙක් පොඩ බෝඩ් එක දිහා බලන්න 100ක් අවධානය දෙන්න මේකේ මුලින්ම තෝරගන්නේ සුළු කිරීමක් කරන්න සංකේත පැත්තක් වර්ගමූල පැත්ත තෝරගන්න වර්ගමූල තියෙන නිසා කොසෙක් වර්ගයේ ඍණ 1ේ වර්ගමූලයේ එතකොට මේකේ දකුණු පැත්ත දිහා බලනවා පටන් ගත්තු ගාම දකුණු පැත්ත දිහා බලනවා මෙතන කොසෙක් තියෙනවා මෙතන තියෙන්නේ කොස්සේ කොසෙක් එතකොට මෙතන කොස්සේ තියෙනවා නම් හැම එකම කොසෙක් වලට හරව ගන්න බෑනේ මොකද මේ කොසෙක් කොස්සේට කොසෙක්ේ හරවන්න බෑ ඒක නිසා හැම එකම කොසෙක්ේ තියෙන නිසා එක සයින් කොස් වලට හරවන මෙතන කොස් තියෙන නිසා හැම එකම සයින් කොස් වලට හරවුවා නම් RX කියනකේ උත්තරය අපිට එන්න ඕන මේ උත්තරේ මොකද්ද කොස්සේ වාරය කොසෙක් කියන්නේ කාට සයින් එක එනා කොසෙක් වාරයක් සයින් එක කියලා එන්න ඕන එහෙම නැත්තම් මේක එන්න ඕන කොට්ටේ කියලා කොසෙක් කොස්සේ බෙදී කොස්සේ වාරයක් කොසෙක් කියන්නේ කොස්සේ වාරයක් එකට සයින් එහෙම නැත්තම් කොට්ටේ කියන ඉස්සරේ එන්න ඕන වර්ගමූලයක් අතුවට දාගත්තොත් කොට් වර්ගයේ කියන එක එන්න ඕන හරි සරලයි එහෙනම් මේ උත්තරේ බලුවාම කොසෙක් වර්ගයේ ඍණ 1 කියන්නේ කොට් වර්ගයේ වර්ගමූලය සමානයි කොට්ටේ සමානයි කොස්සේ බෙදීම සයින් එක සමානයි කොස් a වාරයක් එකට සයින් එක කියන්නේ කොසෙක් සමානයි RHS එනවා LHS තර සමානයි RHS ওই විදිහට අපි උත්තරේ හොයාගෙන යනවා ඇත්තටම මේවා මහා ලොකු දේවල් සයින් වර්ගයේ ඍණ 1 දාලා කරොත් සමහරට ඒත් උත්තර එනවා. පේලි 4කින් විතර උත්තර එනවා. 4කින් 5කින් විතර මීට වඩා පේලි 3 4ක් වැඩිපුර යනවා. ඒත් උත්තර එනවා. ඒකම සුළු කරන්න උත්සාහ කරන්න එපා. හැම වෙලාවෙම ලේසිම ක්‍රමයට යන්න. ලේසිම ක්‍රමී තියෙන්නේ ගාන ඇතුළෙමයි. දැන් 11 වෙනි ගාන බලමු. 11 වෙනි ගාන තියෙනවා ළමයි. සෙක්කේ ඍණ tan A කර්ව සමානයි. එක බෙදීම සෙක්කේ ධන tan A සර සමානයි එක බෙදීම සෙක්කේ ධන tan A ඔන්නයි උත්තරේ දිහා බලන්න බෝඩේ දිහා බලන්න ආ මේක ලියා ගන්න තමයි ලියා ගන්න වෙන ගණන් හදන්න එපා අනිත් ළමයි ඔක්කොම බෝඩ් එක දිහා බලගෙන මම මොකද මේක වසනවා දැන් ඔය බෝඩ් එකේ තියෙන එක ලියලා ඉවර ළමයි බෝඩ් එක දිහා බලා ගන්න අනිත් ළමයි බෝඩ් එකේ බලාගෙන ලියන්න. හරි. ඒක හැමෝම ලියලා ඉවරයි. එතන අපි හදමු මේක. සෙක්කේ ඍණ tan A 11 වෙනි ගාන තියෙන මෙන්න මෙහෙම ගාන. සෙක්කේ ඍණ tan A කර සමාන එක බෙදීම සෙක්කේ ධන tan A. එතකොට මේක LHS මම ගන්නවා මේක 11 වෙනි ගානේ LHS කියන එක ගන්නවා සෙක්කේ ඍණ tan A කියලා වම් පැත්ත සමිත පැත්තක් ගන්න පුළුවන් නැත්නම් ළමේට ගන්න පුළුවන් දකුණු පැත්ත ගන්නත් පුළුවන් RHS ගන්නත් පුළුවන් එක බෙදීම සෙක්කේ ධන tan A දැන් මට මේක දැක්කහම ළමයින්ට පේනවා දැන් සමහර වෙලාවට මම පන්තියේ එහෙම එහෙ අනකොට ඉස්සර කාලේ ඉගෙන දැන් නම් අපිට ළමයින් කියන දේ පේන්න තියෙනවා ඉස්සර කාලේ පේනකොට ළමයි ඇත්තටම සුදු කරගෙන යද්දී මේ වගේ එකක් සුදු කරගෙන යද්දී දැන් RHS මෙයා මේකෙන් පටක් ගත්තා නම් එක බෙදීම සෙක්කේ ධන tan A කියලා එතකොට එක බෙදීම සෙක්කේ ලියනවා එකට කොස්සේ tan A කියනවා sin A බෙදීම කොස්සේ ඊට පස්සේ මේක පොදු හරය ගන්නවා එක බෙදීම යට කොස්සේ පොදු හරයක් ගත්තාම එක ධන sin A එතකොට මේ කොස්සේ උඩට ගියාම කොස්සේ බෙදීම එක ධන sin A ওই විදිහට ලියලා මොනවාද මොනවාද කරනවා
ඇත්තටම එහෙම ළමයින්ට මම කියන්නේ ඒ විදිහට කරලා උත්තරේ එයි. හැබැයි ඒ උත්තරේ ගන්න එකෙන් කිසිම තේරුමක් නැහැ. මොකද ඕගොල්ලෝ ගාන දිහා හරියට බලලා නැහැ. ගාන දිහා හරියට බලලා නැහැ. ඒ මොකද ගාන දිහා බලලා නැහැ කියන්නේ දැන් දකුණු පැත්ත ගත්ත ළමයි. දැන් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ගොඩක් ළමයි ගන්න නැත්තේ වම් පැත්ත කියලා ගැටලුවක් නැහැ. වම් පැත්ත ගන්න එකත් මම සුළු කිරීම ලියන්න. මෙන්න මේ දකුණු පැත්ත ගත්ත ළමයි කිව්වා කියලා හිතා දකුණු පැත්ත ගන්න ළමයි කින්නවා නම් එයා මුලින්ම බලන්න ඕන වම් පැත්ත දිහාද දකුණු පැත්ත දිහාද. දැන් එයා තෝරගත්ත මම දකුණු පැත්තෙන් සුළු කළා උත්තරයට යනවා කියලා. දකුණු පැත්තෙන් සුළු කළා උත්තරයට යනවා කියලා එයා තෝරගත්තා නම් එයා මුලින්ම බලන්න ඕන වම් පැත්ත දිහා. වම් පැත්ත බලුවම සෙක්කේ දින ටෑන්නේ පේජ්. එතකොට මෙතන සෙක්කේ දාන ටෑන්නේ තියෙනවා. එතකොට මේව සයින් කොස් පරවන්න ඕනේ නැහැ. මොකද මේක සෙක්කේ සෙක් ටෑන් වලින් තියෙන්නේ. මෙතන තියෙන සෙක් ටෑන් වලින්. එහෙනම් සයින් කොස් වලට යන්න එපා. එකම අනුපාතෙනේ තියෙන්නේ. මොකද්ද කරන්නේ? මෙයා පටන් ගත්ත ගමන් උඩ තියෙනවා සෙක්කේ දින ටෑන්නේ එකක් මේකේ තියෙන එක කියලා දකුණු පැත්ත ගන්න නම් වැඩි කරනවා සෙක්කේ දින ටෑන්නේ වලින් උඩයි යටයි දෙක. ඇයි එහෙම වැඩි කරන්නේ? උත්තරේ ගන්න ඕන නිසා. සෙක්කේරින ටෑන්නේ වලින් උඩයි යටයි දෙකම වැඩි කරනවා. ඇයි වැඩි කරන්නේ? උත්තරේ උඩ තියෙන සෙක්කේරින ටෑන්නේ. එතකොට මට උඩ තියෙන පදේ ගන්න ඕන වුණාම ඒ පදේ අර යට තියෙන පදයක් එක්ක සෑහෙන ලොකු සම්බන්ධකමක් තියෙනවා නම් උඩයි යටයි දෙකම ඒ පදයෙන් වැඩි කරනවා. එතකොට උත්තරේ එනවා උඩට සෙක්කේරින ටෑන්නේ කියලා. සෙක්කේරින ටෑන්නේ කියලා උත්තරේ එනකොට යටට එනවා මේක වර්ග දෙක අතරේ සෙක්කේ දාන ටෑන්නේ සෙක්කේරින ටෑන්නේ වැඩි කරාම සෙක් වර්ගේරින ටෑන් වර්ගය කියලා. එතකොට සෙක් වර්ගේරින ටෑන් වර්ගය කියන්නේ කියලා එකයි. අපි දන්නවා එක දාන ටෑන් වර්ග තීට සමානයි සෙක් වර්ග තීට කියලා. එහෙනම් සෙක් වර්ග තීට රින ටෑන් වර්ග තීට සමානයි එකයි. ඒ වගේම සෙක් වර්ග තීට රින එක සමානයි ටෑන් වර්ග තීට. මෙන්න මේ සූත්‍ර තියෙන ඔර මෙන්න මේ සූත්‍රය භාවිත කරාම යට කැලේ එකක් වෙලා මෙතනවා සෙක්කේ රින ටෑන් ඒ සමානයි LHS. ඔය විදිහට එනවා. ඒ කියන්නේ LHS පද සමානයි RH. දැන් ළමයට ඕක පුළුවන් වුණා නම් LHS වලින් සුළු කරලා ගාන හදන්න. LHS වලින් සුළු කරලා ගාන හදන්න පටන් ගන්නවා නම් ඒ ළමේ මොකද කරන්න ඕන? LHS කියලා ලිව්වා සෙක්කේ රින ටෑන් ඒ කියලා ගන්නවා. ඊට පස්සේ උඩයි යටයි දෙකම සෙක්කේ දාන ටෑන් එකකින් වැඩි කරනවා. ඇයි සෙක්කේ දාන ටෑන් එකකින් වැඩි කරන්නේ? එයා වම් පැත්ත අරගෙන නම් සුළු කරන්නේ. එයා දකුණු පැත්ත දිහා බැලුවාම යට සෙක්කේ දාන ටෑන් එකක් තියෙනවා. මෙතන සෙක්කේ රිල ටෑන් එකක් දෙකම සෙක් ටෑන් වලින් තියෙන අනුපාතය මාරු කරන්න යන්නේ නැහැ. යට තියෙන පදයෙන් උඩයි යටයි දෙකම වැඩි කරනවා. එතකොට උත්තරේ එනවා සෙක් වර්ගය ඒ රින ටෑන් වර්ගය ඒ බෙදීම සෙක්කේ දාන ටෑන් එක. එතකොට එතනින් සෙක් වර්ගය දින ටෑන් වර්ගය කියන්නේ එකයි. ඒ කියන්නේ එක වෙදීම සෙක්කේ දාන ටෑන් එක පද සමානයි ඒ කියන්නේ LHS RH. ඔන්න එතකොට අපිට පෙන්නන්න පුළුවන් LHS පද සමානයි RH. මේ කතා කරන්නේ අපි ඉගෙන ගත්තු අර සමීකරණ විදිහට ගත්තු දෙවෙනි ක්‍රමය. RHS වලින් බලගලා LHS වලට යනවා. මේ කතා කරන්නේ LHS වලින් පාඩම් අරන් RHS වලට යනවා කියන ඉගෙනගත්තු පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේ දෙවෙනි ක්‍රමයේ දෙකම එකයි. එහෙම නැත්තම් පොඩ බෝඩ් එක දිහා බලාගෙන ඉඳ මේක එක ක්‍රමයක් හරි ඔයගොල්ලෝ ලියා ගන්න. මේක ප්‍රශ්න තියනවා නම් අහන්න ලබන්. මෙන්න මේ දෙයක්. දැන් මේ ගාන අපි ගන්නවානේ මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. ඔගොල්ලන්ට කර සමානතා පාදනය කරද්දී මම කියලා දුන්න හතරවෙනි ක්‍රමය කියලා ක්‍රමයක්. දීලා තියෙන වෙනින් කර සමානතාවක් අරගෙන ඒක ඇතුලේ අපිට දීලා තියෙන කර සමානතාව පාදනය කරලා. ඒක සෑහෙන සංකීර්ණයක්. ඒක නිකන් ලේසියෙන් හිතෙන්නේ නැහැ. අපි දන්නවා මෙන්න මේම සමානතාවක්. එක දන tan වර්ග θ සමානයි sec වර්ග θ. එනා එක දන tan වර්ග a සර්ව සමාන extra මේ සර්ව සමානතාව මූලික ත්‍රිකෝණමිතියේ තියෙන තුන්වෙනි සූත්‍රය. එක දන tan වර්ග a සමානයි sec වර්ග a. ඔන්නම සූත්‍රයක් ගන්න. එතන මෙතනින් එනවා
තෙක් වර්ගයේ ඒ කියන්නේ එක සමානයි තෙක් වර්ගයේ ඒ ඍණ tan වර්ගයේ කියලා. එකත් අර සමානයි. එතකොට මේක අපිට ලියන්න පුළුවන් එක සමානයි තෙක් ඍණ tan a වාරය තෙක් දන tan a කියලා. එතකොට මේක මේ කැලල මෙහෙ තියාගෙන මේ කැලල මෙහෙට ගත්තාම එක බෙදීම තෙක් දන tan a සරව සමානයි තෙක් ඍණ tan a ඔන්නයි විදිහට ඔප්පු කරන එක තමයි අර මම කිව්වේ හතරවෙනි ප්‍රමේය කියලා. දීලා තියෙන සම්මත වූ සමීකරණයක් සරව සමානතාවයක් අරගෙන දීලා තියෙන ગાණ හදන වම් පැත්තයි දකුණු පැත්තයි දෙක. දීලා තියෙන සරව සමානතාවයක දෙපැත්තම සුළු කරගෙන ගිහිල්ලා අන්තිමට අපිට එන බව පෙන්වන්න තියෙන සරව සමානතාව සාධනය කරන මේක ටිකක් කලාතුරකින් ලැබෙන ගොඩාක් හිතන්න තියෙන ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයට හිතන්න යන්න එපා. මේ ක්‍රමය අමාරුයි. ඒ කියන්නේ හැම එකේම ওই විදිහට අපිට දකින්න බෑ. සමහර තැන්වලදී ලේසි ක්‍රම දැක්කොත් ලේසි. එනවා ඊට වඩා වම් පැත්ත සිදු කරගෙන දකුණු පැත්ත යන එකයි, දකුණු පැත්ත සිදු කරගෙන වම් පැත්ත යන එකයි ගොඩක් ලේසි. පහදෙලද? ඕකත් අමතරව ඕන නම් ලියා ගන්න. මේක තමයි සාධනේ. මේ සාධනේ කළා ඉවරයි. මේ දීලා තියෙන මෙලිම සම්බන්ධතාවයක් අරගෙන ගිහිල්ලා මේ ඔප්පු කරන්න තියෙන සාධනය කරන්න ඕන එක සාධනය කළා ඉවරයි. ඒක අමතරව නිකන් නෝට්ස් එකක් විදියට ලියා ගන්න. ඒක නිකන් මැජික් එකක් වගේ. බලන්න 19 වෙනි ගාන. මේ 19 වෙනි ගාන තර උත්සාහ කරන ඕන ටිකක් වෙලාව යනවා කියන්නේ ඔගොල්ලෝ තාම අර මම කියන මෙතඩ් එකට ගිහිල්ලා නැහැ කියන එක තමයි. කොහොම හරි ඔගොල්ලෝ ගණන් හදන්න උත්සාහ කරනවා ඇති. හැබැයි ගණන් හදන්න උත්සාහ කිරීම කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ගාණ ඉක්මනට හදන්න නම් ගාණ නිවැරදි ක්‍රමයට උත්සාහ කිරීම තමයි වැදගත් වෙන්නේ. එක ඍණ cos a බෙදීම sin a. එතකොට ගාණ වම් පැත්ත සුළු කරගෙන ගියා කියලා හිතා. sin a බෙදීම එක ධන cos a කියලා. ගාණේ දැන් සුළු කිරීමක් නැහැනේ. වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම තියෙන sin cos වලින්. වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම sin cos. එක පැත්තක් sin cos වල අනිත් එක tan cos වගේ තිබුණා නම් tan cos එක sin cos වලට හරගෙන ගාන හදාගෙන යනවා. දැන් මෙතන සුළු කිරීමක් කියලා අනුපාත මාරු කිරීමක් නැහැ. වම් පැත්තක් sin cos වලින් දකුණු පැත්තක් sin cos වලින්. එතකොට තියෙන්නේ එක සුළු කිරීමක් විතරයි. ඒ සුළු කරන්නේ කොහොමද කියලා හිතාගන්න තියෙන හින්ට් එක තියෙන්නේ වම් පැත්ත සුළු කරගන්න නම් දකුණු පැත්ත දිහා බලන්න ඕන. ඉතින් බොරුවට සුළු කරන්න එපා. දකුණු පැත්ත දිහා බලපු ගමන් ඩෝංගාල පේනවා. උඩ යට sin a එකක් තියෙනවා පේනවා. හැමතිනම් ඔයාට උඩයි යටයි දෙකම sin a එකෙන් වැඩි කරන්න පුළුවන්. මේක ක්‍රමයක්. එහෙම නැත්නම් මම යටින් තව ක්‍රමයක් ලියන්න. sin a බෙදීම එක ධන cos a. දකුණු පැත්ත දිහා බලපු ගමන් උඩ පේන එක ඍණ cos a වල. එහෙනම් මොකද කරන්නේ? උඩයි යටම එක ඍණ cos a වලින් වැඩි කරනවා. එක පදයක් විතරක් දිහා වැඩලා වැඩි කරන්න. නැත්නම් එක ඍණ cos a වලින් උඩ වැඩි කරලා යට sin a වලින් වැඩි කරන්න යන්න එපා. ඒකෝර හරි දෙක සංකීර්ණ වෙනවා. ඒත් උත්තරේ හරියනවා කොහොම හදුවත්. දැන් මේක උඩ යට දෙකම sin a වලින් වැඩි කරේ මෙන්න මේ sin a කියලා එක දිහා බලාගෙන. එතකොට මේ sin a දිහා බලාගෙන වැඩි කරනකොට සමහර ළමයි මොකද කරන්නේ? මේක සුදු කරනවා කියලා ඒගොල්ලෝ මෙන්න මේ sin a කියන එක මේකෙන් වැඩි කළා කියලා. එහෙම ලියන්න එපා. මේක මේකෙන් ගුණ කරන්න එපා. එක ධන cos a වාරයක් sin a කියලා මෙහෙම තියාගන්න. ඒක මේකෙන් එකින් එකට වැඩි කරන්න යන්න එපා. මොකද sin a පදේ මට ඕන. ඒ ඕන නිසා තමයි උඩ යටයි sin a එකේ වැඩි කරේ. ඊට පස්සේ උඩ එනවා sin වර්ගය කියලා. sin වර්ගය කියන්නේ මොකද ළමයි? sin වර්ගයේ මට ඕන cos වලින්. sin වර්ගය කියන්නේ එක ඍණ cos වර්ගයේ එක ඍණ cos වර්ගයේ කියන එක මම ලියනවා. එක ඍණ cos a වාරයක් එක ධන cos a කියලා. එක ඍණ cos වාරයක් එක ධන cos a කියලා එක ධන cos a එක ධන cos a කරපුවාම මේක rss කියලා එනවා. අපි කපි ස්ටෙප් ගන්න අඩු කරා බෝඩ් එකේ ඉඳම දිනනවා වගේ නිසා අනිත් ක්‍රමේ තමයි sin a බෙදීම එක ධන cos a තියෙනවා. මට එක ඍණ cos a ගන්න ඕන නිසා මම උඩ යටයි දෙකම එක ඍණ cos a ගේ වැඩි කරා. ඒක වැඩි කරද්දී sin a කියන එක මේ දෙකෙන්ම සුළු කරන්න යන්න එපා. මොකද එක ඍණ cos a කියන එක උත්තරේට ආන සමහර වෙලාවට මම දකින්නවා ළමයි සුළු කරනකොට
එකනින කොස්සේකින් වැඩි කළා මේක ප්‍රසාරණය කරනවා ප්‍රසාරණය කරන්න එපා දෙයින මේක උත්තරේ ඕන ඒක ටිකක් සංකීර්ණ කරගන්න එපා මේක එහෙම තියාගන්න sin a වාරයක් එකනින කොස්සේකේ දෙක වෙන් කරලා තියාගන්න ඒක උත්තරේ තියෙනවා උත්තරේ තියෙන හින්දා තමයි උඩ යටය දෙකම වැඩි කරේ සමහර ළමයි එහෙම තීරණය කළා උඩ යටය දෙක මේක වැඩි කරනවා ඊට පස්සේ මෙන්න මොකක් හරි හේතුවකට ඊට පස්සේ දෙවනි පෙළේ විදිහට ආපහු මේක ලියලා මේකට මේක කපල දානවා මේක මේකේ වැඩි කරාම එක දන කොස්සේ එක ඍණ කොස්සේකින් වැඩි කරාම එක ඍණ කොස් වර්ගය එක ඍණ කොස් වර්ගය කියන්නේ sin වර්ගය ඒක එකපාරට ලිව්වා කියලා කිසිම ගැටලුවක් නැහැ සමානයි RHS බලන්න මේක එක ස්ටෙප් එකක් මේක දෙවෙනි ස්ටෙප් එක ස්ටෙප් දෙකයි ගානට තියෙන්නේ කැමැති ඕනෑම ක්‍රමයකට කරන්න අතරමැද සුළු කිරීම හිතින් කරන්න පුළුවන් ඕනෑම සුළු කිරීමක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන තැන් වල සුළු කරලා පෙළි අඩු කරලා උත්තරයට ලියන්න එපා මම ස්ටෙප් 5යි ලිව්වා කියලා ඕගොල්ලෝ පෙළි 10ක් 20ක් විතර ලියලා සුළු කරලා කොලේකට ලියලා ඊට පස්සේ පෙළි 5කින් ලියන්න කියලා අතරමැද තැනින් තැන එකක් අර එකක් කපලා දාලා එහෙම ලියන්න එපා සමන්ත කරන්න පුළුවන් ඕනෑම හිතින් කරන්න පුළුවන් සුළු කිරීමක් අඩු කරලා ලියන්න පුළුවන් ඒවට ලකුණු අඩු වෙන්නේ නැහැ සුළු කිරීම වලට ලකුණු දෙන්නේ නැහැ ළමයි ගණිත කර්මයේ මේ කරන දේට තමයි ලකුණු දෙන්නේ දන එක දන කොස්සේ බෙදීම සයිනෙ තර සමානයි දෙකයි කොස් එකේ කියලා උත්තරේ දෙනවා දෙකයි කොස් එකේ යනක පෙන්නන්න කියලා කියනවා උදේ එක පෙන්නද්දි LHS වලින් සුළු කරොත් LHS සුළු කරගෙන යද්දි ළමයි LHS කියන්නේ සයිනෙ බෙදීම එක දන කොස්සේ දන එක දන කොස්සේ බෙදීම සයිනෙ වම් පැත්ත සුළු කරගෙන යද්දි හැම වෙලාවෙම කියනවා වගේ දකුණු පැත්ත දිහා බලන්නේ දකුණු පැත්තේ තියෙන්නේ දෙක බෙදීම sin a කියලා. දෙකයි cos a කියන්නේ දෙක බෙදීම sin a. එහෙනම් යට sin a දාගන්න නම් මේ දෙක පොදු හරය ගන්නවා. ඒතකොට පොදු හරය ගනිද්දි කවදාවත් මේක සුළු කරන්න එපා. එක දන cos a වාරයක් sin a කියලා ලියාගන්න. උඩ ගනිද්දි මේක හරස් තුන වෙනවා. sin වර්ගයේ මේක මේකේ වැඩි වෙනවා මේක මේකේ වැඩි වෙනවා දාන එක දාන cos එකේ සම්පූර්ණ වර්ගය හරිද ළමයි එතකොට මේක sin වර්ගයේ දාන එක දාන cos එක කියන්නේ එක දාන දෙකයි cos එක දාන cos වර්ගයේ බෙදීම sin a වාරයක් එක දාන cos එක sin වර්ගයේ දාන cos වර්ගයේ කියන්නේ එකයි sin වර්ගයේ දාන cos වර්ගයේ කියන්නේ 1යි 1යි මේකයි එකතු වුණාම 2යි 2 දාන 2යි cos a බෙදීම sin a වාරයක් 1 දාන cos a තොර මේක දෙකක් එළියට ගත්තොත් උඩින් 1 දාන cos a කියන එකක් එනවා යටත් sin a වාරයක් 1 දාන cos a කියලා එනවා 1 දාන cos a 1 දාන cos a කැපුණාම 2යි cos a ඒක කියන්නේ RHS එන අපි ලියනවා LHS පර සමානයි RHS කියලා
පැහැදිලිද? හොඳයි විදියට උත්තරේ ගන්නවා. ඒක ඊට වඩා වෙනස් ක්‍රම වලින් හිතන්න පුළුවන්. මේක උඩයි අටයි දෙකම අර කලින් ගාන වගේ එක එක ඍණ කොස් එකකින් වැඩි කළා යට සයින් එකක දාගෙන සුළු කරගෙන යනවා කියලා හිතන්නත් පුළුවන්. හැබැයි එහෙම හිතනවා කියන්නේ අර උත්තරේ දිහා බලාගෙන සුළු කළා නෑ කියන එක. උත්තරේ දිහා බලාගෙන සුළු කරා නම් කොහොමද හිතෙන්න ඕන පොදු හරය ගන්න ඕන කියන එක. ওই ක්‍රමේ ලියාගෙන නැතුව වෙන ක්‍රම වලට හදපු ගමයි ওই ක්‍රමේ ලියා ගන්න. सर्वसमान වම් පැත්ත සුළු කරලා දකුණු පැත්ත ගන්නවද දකුණු පැත්ත සුළු කරලා වම් පැත්ත ගන්නවද කියලා තීරණය කරන්නේ සංකීර්ණ පැත්තෙන් සරල පැත්තට යනවා සංකීර්ණ පැත්ත විදිහට මම නම් දකින්නේ වම් පැත්ත ඒක නිසා මම මේක LHS කියලා ගන්නවා LHS සමානයි cosec a බෙදීම cosec k ඍණ sin a කර උත්තරයේ තියෙන sec වලින් cosec sec අතර සම්බන්ධතාවය අපිට එකපාරට හොයන්න බෑ cosec කොයි sec කොයි අතර සම්බන්ධතාවය. ඒතර ගාණ තියෙන cosec sin වලින්. ඒ කියන්නේ sin වලින්නේ cosec කියන්නේ sin වයි. උත්තරේ තියෙන්නේ cosec වර්ගයේ. එතකොට මේ දෙක අතර cosec කුයි sec කුයි අතර සම්බන්ධතාවයක් නැත්නම් අපි මේ හැම එකම sin cos වලට හරවනවා. RHS කියන්නේ එක බෙදීම cos වර්ගයේ. එතකොට sec a කියන්නේ එක බෙදීම cos a නම් ඇත්තටම sec වර්ගය කියන්නේ sec වර්ගය කියන්නේ එක බෙදීම cos වර්ගය කියන්නේ එහෙනම් හැම එකම sin cos වලට හැරෙවුවා නම් මොන වගේ ප්‍රකාශනයක් එන්නේ එක බෙදීම sec වර්ගය කියන්නේ එතකොට මේක අපි හොයාගෙන යන්නේ RHS කියලා අපි හොයාගෙන යන්නේ ඇත්තටම එක බෙදීම cos වර්ගය කියන උත්තරේ එහෙනම් එක බෙදීම cos වර්ගය කරගන්න මේ හැම එකම sin cos වලට හරවන්න ඕන මේක පොඩි සුළු කිරීමක් වෙනවා cosec කියනක ලියනවා එකට sin a ඒ ආවේ හේතුවක් ඇතුව උත්තරේ දිහා බලලා තමයි ඒක තීරණය කරේ cosec k කියන්නේ එක බෙදීම sin a වෙන sin a කියල වෙනවා උදයට දෙකේම sin a පොදු හරය ගත්තාම මේක එක බෙදීම sin a උඩ එනවා යට එනවා sin a පොදු හරය ගත්තාම उत्तरे එන අපිට මෙතනින් පස්ස ලියන්න පුළුවන් LHS සර්ව සමානයි RHS හොඳයි විදිහට අපිට ඔය ගන්න හදාන්න පුළුවන් ඊළඟ ගාන මෙහෙම 29 වෙනි ගාන ඒක නිකන් අමාරුයි කියලා හිතන ගාන 29 වෙනි ගාන මොකද්ද 29 වෙනි ගාන කියලා තියෙන්නේ කියලා බලමු 29 එක ඍණ sin a බෙදීම එක ධන sin a ගේ වර්ගමූලය සර්වසමානයි sec a ඍණ tan a ඇත්තටම මේ ගණන් වලදී අමාරු ගාණක් කියලා එකක් නැහැ අර ඕගොල්ලෝ ගාණ දිහා විමර්ශන ක්‍රමයට බැලුවොත් එහෙම නොබලන තාක්කල් මේ ගණන් අමාරුයි. ඒකට විශ්වාස කරන්න නිවැරදි ක්‍රමයට බලන්න LHS කියලා මම වම් පැත්ත ගන්නවා ඒක ටිකක් සංකීර්ණයි කියලා හිතනවා වර්ගමූලක් කියන නිසා. ඊට පස්සේ දකුණු පැත්තේ උත්තරේ තමයි ගන්න ඕන. දකුණු පැත්ත දිහා බැලුවාම
ඕගොල්ලන්ට මේක විතරක් පෙන්නන්න වැඩක් නැහැ. මෙතන සයින් වලින් තියෙනේ. එහෙනම් මේක සයින් කොස් වලට ගත්තොත් එක බෙදීම කොස් පෙරින සයින් මේ බෙදීම කොස් වේ. මේක ඔප්පු කිරීමට අදාළ දෙයක් නෙමෙයි. මේක කටු සටහනක් විදිහට ඉස්සරහින් කරන දෙයක්. එක රින සයින් මේවත් අඩුම ගානේ කොළවල ලියන්න ඕනේ නැහැ. මේක ගාන ඉස්සරහින් ලියන්න. කොස් වේ. එතකොට එක බෙදීම කොස් වේ. කොස් වේ පොදුවරේ ගත්තාම එක රින සයින් වේ. එතකොට මෙතන වර්ගමූලයක් තියෙනවා. ගානේ වම් පැත්ත වර්ගමූලයක් තියෙනවා මේ උත්තරේට යන්න මෙතන වර්ග කරනවා එක ඍණ sin a'ගේ වර්ගය බෙදීම cos වර්ගයේ වර්ගමූලයක් දාගන්න ඕන මේ විදිහට තමයි වර්ගමූලේ නැති වෙලා තියෙන්නේ වර්ග පදයක් තිබිලා තියෙනවා වර්ගමූලයක් තිබිලා තියෙනවා වර්ගමූලයට වර්ගමූල පදේ කැපිලා ගිහලා තියෙනවා එතකොට ඔන්නයි උත්තරේ හොයාගෙන තමයි යන්න ඕන ඔය උත්තරේ හොයාගෙන යන්න නා උඩ එක ඍණ sin a'ගේ වර්ගයක් තියෙන්න ඕනේ එහෙනම් ඒක හොයාගෙන යන්න වර්ගමූලය එතකොට එකරින සයින් නේ වැඩිම එක දන සයින් නේ කියන එක උඩයි යටයි දෙකම එකරින සයින් නේගේ වැඩි කරනවා. ඇයි එකරින සයින් නේගේ වැඩි කරන්නේ? උත්තරේ දිහා බැලුවාම අපිට ඒක පේනවා. එතකොට උත්තරේ එනවා එකරින සයින් නේගේ වර්ගය. ඒකේ වර්ගමූලෙ මෙදීම යට එක එකරින සයින් නේ එක දන සයින් නේ වැඩි කරාම එකරින සයින් වර්ගයේ එකරින sin වර්ගයේගේ වර්ගමූලය. සමහර ළමයි මේක මොන ලෝකෙන් සුළු කරන් ඉගෙන ගත්තත් දන්නේ නැහැ. මේ එකරින sin වර්ගයේගේ වර්ගමූලයේ එකරින sin a කියලා ලියනවා. මේගොල්ලෝ තරම් දෙයියන්ගේ පිටයි. එහෙම එකක් නැහැ. එකරින sin වර්ගයේගේ වර්ගමූලයේ එකරින sin a වෙන්නේ නැහැ. එකරින sin වර්ගය කියන්නේ cos වර්ගය. cos වර්ගයේගේ වර්ගමූලයේ cos a නම් වෙනවා. සමහර ළමයි මේකත් හරි විනෝදවල දියට සුළු කරනවා. එකරින sin වර්ගයේ කිය වර්ගමූල එකරින sin a කියලා කියනවා. එකරින sin a කියන්නේ cos a කියලා කියනවා. අපිට එන්න උත්තරේ cos a නේ. එතකොට මෙහෙම ලියලා මෙයා ගත්තා කියලා. ඇත්තටම ඉන්නේ cos a. සමහර ළමයි මෙහෙම ලියලා සුළු කරලා ගන්නවා cos a කියලා. ඒක පොඩක් දෙන්නේ ලකුණු දෙන්නේ නැහැ ළමයි. එකරින sin a ගේ වර්ගයේ වර්ගමූල එකරින sin a ලියපු ගමන් එතන වැරදි. සමාන් කරන පළවෙනි වැරද්දෙන් ගාන වැරදිනවා. එනා හරි විදියට සුළු කරන්න මතක තියාගන්න මොකද කරන්නේ එකරින sin වර්ගයේගේ වර්ගමූල මේක හරි මේක එකරින sin වර්ගය කියන්නේ cos වර්ගය කියලා දාලා වර්ගමූල ගන්නවා එකරින sin a කිය වර්ගමූල ගත්තාම එකරින sin a උඩේගේ වර්ගමූල ගත්තා යට එකරින sin වර්ගය කියන්නේ cos වර්ගයේගේ වර්ගමූල කියන්නේ cos a කියන්නේ එකරින sin a බෙදීම cos a තියෙන්නේ හැම පදයක්ම cos a-ගෙන් බෙදුවා. මේක මේ පද දෙකක් තියෙනවා. එකරින sin a බෙදීම cos a වෙන වෙනම දැම්මොත් එක බෙදීම cos a ඍණ sin a බෙදීම cos a. එතකොට මෙතන එනවා sec k ඍණ tan a සමානයි rh. මේකේ මම ස්ටෙප් කීයක් භාවිතා කළාද කියලා මේක ගන්න. මේක ස්ටෙප් 1යි. මේක 2යි. මේක 3යි. මේක 4යි. මේක 5යි. මේ ස්ටෙප් 5 කියන්නේ මේ ගාන හදන්න පුළුවන් අවම ස්ටෙප් ගාන නෙමෙයි. මම නම් දකින විදිහට මේ ගාන හදන්න පුළුවන් ලියන්න පුළුවන් උපරිම ස්ටෙප් ගාන වගේ මේ ලියලා තියෙනවා. ඕගොල්ලන්ට මේ ගාන මීට වඩා ස්ටෙප් දෙකක් විතර අඩු කරලා මේ සුළු කෙරේ මෙහෙම අඩු කරලා මේ එකරින sin a කියන එක ලියනවා. ඊට පස්සේ ඒක ලිව්වට පස්සේ මේක එකරින sin වර්ගයේගේ වර්ගමූලය ලියලා මේක එකරින sin වර්ගයේ ලියන්නේ cos වර්ගයේගේ වර්ගමූලය කියලා දාලා ඊට පස්සේ කෙලින්ම මේ පේළියට යනවා ඊට පස්සේ කෙලින්ම මේ පේළියට යනවා මේකේ කෙලින්ම මේ පේළියට යනවා කිසිම ගැටලුවක් නැහැ පේළි දෙකක් අපෑරලා ස්ටෙප් එක ලියලා ගාන හරියට එනවා සුළු කිරීම හිතින් කරලා පේළි ගාන අඩු කරන්න පුළුවන් මතක තියාගන්න මේක ගොඩක් වැදගත් දෙයක් තමන් ඉලෙවල් වල කරනවා නම් ඕනෑම සුළු කිරීමක් හිතින් කරන්න පුළුවන් හිතින් කරලා පේළි අඩු කරලා උත්තරයට යන්න පුළුවන් එහෙම සුළු කරන්න පුරුදු වෙන්න එහෙම පුරුදු වෙලා ඒ ගණන් හදන්න තිස්සයි වෙනි ගාන හදමු බලන්න මං ගණන් තුනක් විතර කියන්න ඊට පස්සේ හදන්න ඕන 36 වෙනි ගාන කිලිවලට ලියා ගන්න කොයි හරි කොලයක ඊට පස්සේ 34 වෙනි ගාන 36න් පස්සේ 34 හදන්න
ඊට පස්සේ 41 මෙන්න මේ ගණන් තුන හදා 36 34 41